අයිබෝවන් හැමෝටම ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලය හරහා මුදල් උපයන්න තියෙන හොඳම ක්‍රම ගැන. මීට වඩා හොඳ ක්‍රම තියෙන්න පුළුවන්. හැබැයි ඒව මම දන්නේ නැහනේ. එතකොට මම දන්න හොඳම ක්‍රම ටික ගැන තමයි මම කියලා දෙන්නේ. ඉතින් මේ දේවල් ටික කියලා දීලා මම ඕගොල්ලොන්ගෙන් පුංචි දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මම අලුතින් කෝස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. සල්ලි වලට නෙමෙයි YouTube එකේ නොමිලේ කෝස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. එතකොට මේ හැම දෙයක්ම වීඩියෝ එකේ අන්තිමට යන්න මම කියන්නම්. ඇයි මෙහෙම කරන්නේ? සහ ගොඩක් දේවල් තියෙනවා මට කතා කරන්න අන්තිම වෙනකන් රැඳිලා ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි බලමු අන්තර්ජාලය හරහා මුදල් උපයන්න තියෙන හොඳම ක්‍රම මොනවද කියලා. හරි. අපිට අංක 1 අපිට තියෙන හොඳම මෙතඩ් එකක් තමයි ස්ටොක් ඉමේජ් සෙලින් කියලා කියන්නේ. මේක අපිට ක්‍රම කීපයකට කරන්න පුළුවන්. උදාහරණයක් විදියට ඔයා ගාව තියෙනවා ෆෝන් එකක්. ඒ ෆෝන් එකට අපිට ලෙන්ස් එකක් දාගන්න පුළුවන්. ඒවා ගැන මම කියන මේ කියන දේ බේසික් අදහස ගන්න අපිට හොඳ ෆොටෝස් ගන්න පුළුවන් ලෙන්ස් එකක් දාගෙන. ඊට පස්සේ අපිට ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් කැන්වා ඊට පස්සේ ෆොටෝෂොප් වගේ ඒවා පාවිච්චි කරලා අපිට ෆොටෝස් එඩිට් කරන්න පුළුවන්. ඒ වගේ ෆොටෝස් නිර්මාණය කරන්න පුළුවන්. ආර්ට් වර්ක් කරන්න පුළුවන්. අපිට ඒ ආර්ට් වර්ක් සෙල් කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒවට පාවිච්චි කරන හොඳම සයිට් එකක් තමයි හොඳම සයිට් කීපයක් තමයි ෂටර් ස්ටොක් එක, ඇඩෝබි ස්ටොක් එක, අයි ස්ටොක් එක කියලා කියන්නේ. ඉතින් අපිට පුළුවන් අපි කැමර එකකින් ෆෝන් එකකින් ගන්න ෆොටෝස් මේවට දාලා විකුණන්න. ඊට පස්සේ අපි කැමර එකක් ෆෝන් එකක් මොකක්වත් නැතුව කම්පියුටර් එක පාවිච්චි කරලා හදන ෆොටෝස් මේක විකුණන්න. මේ දේවල් අපිට කරන්න පුළුවන්. ඉතින් අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තියෙන හොඳම මෙතඩ් එකක් තමයි මෙන්න මේ මෙතඩ් එක, ස්ටොක් ඉමේජ් සෙලින් කියලා කියන්නේ. එතකොට ඔයාලට මේක ගැන මුල ඉඳලාගට ඉගෙන ගන්න පුළුවන්. මෙන්න මෙහෙමයි මම දැන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්තිම වෙනකන් රැඳිලා ඉන්න. ඊට පස්සේ ළමයි හොඳම මෙතඩ් එකක් තමයි ෆයිවර් කියලා කියන්නේ. ඔයාට මොකක් හරි ස්කිල් එකක් තියෙනවා නම් ඒ ස්කිල් එක ෆයිවර් වල සෙල් කරන්න පුළුවන්. හැබැයි ඔයාට ස්කිල් එකක් නැහැ කියලා බය වෙන දෙයක් නැහැ. යම් යම් සයිට්ස් වලින් ටෙම්ප්ලේට් හදලා ඒවා එඩිට් කරලා ෆයිවර් එකේ විකුණන්න පුළුවන්. මම නිකමට පෙන්නන්නම් මගේ ෆයිවර් account එකක්. මේ තියෙන මගේ ෆයිවර් account එකක්. මම ඩොලර් 6004ක් වගේ මේකේ earn කරලා තියෙනවා. මේ මගේ real account එකක් ඈ. මේ තියෙන්නේ proof 6004ක්. ඒ කියන්නේ ලක්ෂ 20කට වඩා ආසන්න මුදලක් මම ෆයිවර් එකෙන් ටෙම්ප්ලේට් එඩිට් කරලා හොයලා තියෙනවා. එතකොට ෆයිවර් කියලා කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන තියෙන හොඳම මෙතඩ් එක කියලා කිව්වොත් නිවැරදි. අංක 1 මෙතඩ් එක තමයි ෆයිවර් කියලා කියන්නේ. එතකොට ඉගෙන ගන්න ෆයිවර් අනිවාර්යයෙන්ම ස්ථාවරව ගොඩ යන්න පුළුවන්. නියම ක්‍රම මේවා. ඊට පස්සේ ළමයි ඊගා මෙතඩ් එක තමයි YouTube කියලා කියන්නේ. අන්තර්ජාලයෙන් මුදල් උපයන තියෙන හොඳම මෙතඩ් එකක් තමයි YouTube කියලා කියන්නේ. එතකොට YouTube වලනොත් අපිට හොඳට සල්ලි හොයන්න පුළුවන්. මම පෙන්නන්නම් මගේ channel එකේ වීඩියෝ එකක් මේ බලන්න. views 2500කට ඩොලර් 1.48ක් කියන්නේ 1.45ක් කියලා හිතන්නකෝ. සාමාන්‍යයෙන් views 25000ක් වගේ තියෙනවා නම් ඩොලර් 15ක්. views 250000ක් වගේ තියෙනවා නම් ඩොලර් 200 නෑ 100 ගාණක් නෑ ඩොලර් 20 ගාණක්. එතකොට මගේ කැල්කියුලේෂන් එක වැරදුනක් දන්නේ චුට්ටක් හදලා බලන්න. ඉතින් මේ වගේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන් මෙතඩ් එකක් තමයි YouTube කියලා කියන්නේ. මම මේක උදාහරණයක් තමයි පෙන්නුවේ. views එකකට නැත්නම් views වලට කොච්චර ඉන්කම් එකක් ගන්න පුළුවන්ද කියලා. views 2500ට ඩොලර් 1.5ක් කියලා හිතන්න. එතකොට views 25000ට ඩොලර් 15ක් නේද? 15ක්. views 250000 ඩොලර් 150ක්. ඉතින් මේ වගේ හොඳ ඉන්කම් එකක් ගන්න පුළුවන්. ඔයා කරන කැටගරි එකට අනුව ගෙවන ගාණ අඩු වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය තමයි හොඳම මෙතඩ් විදියට මම ඕගොල්ලොන්ට රිකමන්ඩ් කරන්නේ. අන්තර්ජාලය හරහා මුදල් උපයන්න තියෙන. අංක 1 ස්ටොක් ඉමේජ් සෙලින්, අංක 2 ෆයිවර්, අංක 3 YouTube. මේවා තමයි අන්තර්ජාලයේ මුදල් උපයන්න තියෙන හොඳම මෙතඩ්. ඉතින් ක්‍රිප්ටෝ කරන්සි කියලා කියන්නේ අන්තර්ජාලයෙන් මුදල් උපයන්න තියෙන හොඳම මෙතඩ් එක නන් නෙවෙයි. හරිද? මම මේ කතාව කියන්නේ මගෙන් මේ නංගිල මලිලා අහනවා, අයියේ
ඩොල දහයකින් බයිනන්ස් පටන් ගන්න පුළුවන්ද? අයියේ ඩොලර් එකකින් ෆියුචර් රේට් කරන්න පුළුවන්ද? මෙන්න මේ වගේ ප්‍රශ්න මගෙන් අහනවා. අනේ තේරුම් ගන්න ළමයි, 5 නැත්තම් මේ බයිනන්ස් නැත්තම් ට්‍රේඩින්, ඕනම ට්‍රේඩින් එකක් කියලා කියන්නේ නව ධනය උත්පාදනය කරන්න සුදුසු තැනක් නෙවෙයි. ඔයා ගාව යම් කැපිටල් එකක් තියෙනවා නම් ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට කරලා ඒ කැපිටල් එක ග්‍රෝ කරගන්න තමයි බයිනන්ස් පාවිච්චි කරන්න. එතකොට ජීවිතේ අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්න, ජීවිතේ ජය ගන්න හිතාගෙන ඉන්න නංගිල මල්ලිලා බයිනන්ස් වලට එන්න එපා. ඔයාලා මම අර කියපු දෙයක් කරන්න, ෆයිවර්, යූටියුබ් ස්ටොක්, ඉමේජ් සෙලින් ඒවා ස්ථාවරයි. කවදාවත් බයිනන්ස් ට්‍රේඩ් කරලා පවුලක් නඩත්තු කරන්න ජීවත් වෙන්න හිතන්නවත් එපා. මේක ඉන්වෙස්ට් සල්ලි තියනවා නම් ඒවා ඉන්වෙස්ට්මන්ට් කරලා ඒවා වැඩි කරගන්න. උදාහරණයක් විදිහට ඔයා මේ අවුරුද්ද ජනවාරි මාසේ රුපියල් ලක්ෂක බිට්කොයින් බයි කරා නම් මේ 6 වෙනි මාසේ වෙද්දී එක ලක්ෂ 2ක් වෙලා. හැබැයි ස්ථාවර තැන්පතුවක් ඔයා දැම්ම නම්, ඔයා ස්ථාවර තැන්පතුව ජනවාරි මාසේ ඉන්වෙස්ට් කරා නම් ඒක දෙගුණයක් වෙන්න ඔයා අවුරුදු 4ක්වත් ඉන්න ඕන. නමුත් ක්‍රිප්ටෝ කරන්සි වල ස්පොට් ට්‍රේඩින් එකේ ඒවා බයි කරලා තියාගත්තා නම් ඔයාට ඒක දෙගුණයක් වෙලා. එතකොට සල්ලි තියෙන්න ඕන ස්පොට් නැත්නම් ට්‍රේඩින් කරන්න සල්ලි තියෙන්න ඕන. සල්ලි තියෙන කට්ටියට හොඳයි. නමුත් මගේ channel එක මේ සල්ලි තියෙන මිනිස්සු බලලා ට්‍රේඩින් ඉගෙනගෙන එකෙන් සක්සස් වෙනවා වගේම මේ පාරමේ A level කරපු, O level කරපු නංගිල මාලිලත් මේකට එනවා. ඇවිල්ලා වැරදි අදහසක් ගන්නවා. ඉතින් බහෙන්න දෙයක් නැහැ. මගේ channel එකේ මම කිසිම තැනක කියලා නැහැ බයිනන්ස් එකෙන් සල්ලි හොයන්න පුළුවන්, ලක්ෂ ගණන් හොයන්න පුළුවන් එහෙම කියලා නැහැ. මේකේ යථාර්ථය තමයි මම පෙන්වලා දීලා තියෙන්නේ. හරි. මෙන්න මේකයි කතාව. මම ඉස්සරහට අලුතින් කෝස් එකක් පටන් ගන්නවා. මේ හරියට බයිනන්ස් කෝස් එක වගේ මගේ YouTube එකේ කරපු. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී කරන්නේ, ඔයාලා දන්නවා මගේ পেইඩ් සර්විස් මොකුත් නැහනේ. එතකොට මම ඉස්සරහට කෝස් එකක් පටන් ගන්න හිතන් ඉන්නවා. කෝස් කීපයක්. එතකොට මට ඔයාලා කියන්න ඕන මම මුලින්ම පටන් ගන්න ඕන මොකද්ද කියලා. මෙන්න මේක තමයි සොලූෂන් දෙක. ඔයාලා මට කියන්න ඉස්සෙල්ලම කෝස් එකක් විදියට පටන් ගන්න ඕන මොකද්ද කියලා. මට පුළුවන් මෙන්න මේ ස්ටොක් ඉමේජ් සෙල් කරන සයිට් වලට ඉමේජ් දාන විදිය කියලා දෙන්න. ෆුල් කෝස් account එක හදන තැන ඉඳලා හැම දෙයක්ම කියලා දෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ වගේ සයිට්ස් වලට ඉමේජ් හදන්නේ කොහොමද, දාන්නේ කොහොමද, account එක හදන තැන ඉඳලා A to Z කෝස් එකක් විදියට කරන්න පුළුවන් මේ සයිට් එක. අංක 1. ස්ටොක් ඉමේජ් සෙලින් කෝස් එකක් කරන්නද කියලා මම ඕගොල්ලෝගෙන් අහනවා. අනිත් ඔප්ෂන් එක මට පුළුවන් 5 account එක හදන තැන ඉඳලා 5 වල තියෙන හැංගිච්ච දේවල් මම කොහොමද ඉතාමත් කෙටි කාලෙකින් level 2 seller කෙනෙක් වුණේ, ඊට පස්සේ මම කොහොමද ඉතාමත් කෙටි කාලෙකින් 5 වලින් ලක්ෂ 20ක් මිලියන 2ක් හෙව්වේ. එතකොට මට මේ දේවල් කතා කරන්න පුළුවන් 5 ගැන කතා කරනවා නම්. ඊට පස්සේ මට පුළුවන් YouTube account එකක් හදන තැන ඉඳලා YouTube වලින් thumbnail එක හදාගන්න විදිය, සාර්ථක වෙන විදිය, SEO කරගන්න විදිය, SEO වලට පාවිච්චි කරන keyword tools මොනවද, මේ වගේ advanced දේවල් ගොඩක් එක full YouTube course එකක් කරන්න පුළුවන්. මේවා හැම දෙයක්ම ස්ථාවරයි. බය වෙන්න එපා නංගි මල්ලි, ඉගෙන ගන්න මේ දේවල් සාර්ථක වෙන්න පුළුවන්. හැබැයි හිමිහිට grow වෙන්නේ කල්යනවා. දීර්ඝකාලීනයි, ස්ථාවරයි. genuine මේවා. අර දේවල් මේ ට්‍රේඩින් ඇතුළේ හැමදේම එක්තරා පිරිසකට සල්ලි තියෙන කට්ටියට ඉන්වෙස්ට්මන්ට් එක ග්‍රෝ කරගන්න ඉතාමත් හොඳයි. නමුත් අලුතෙන් දෙයක් කරන්න හිතන් ඉන්න කට්ටියට මේ ට්‍රේඩින් නම් රිකමෙන්ඩ් කරන්න බෑ මට. ඒක මම මුලින්දම්ම කියපු දෙයක්. ඊට පස්සේ මට ඔයාලගේ කමෙන්ට් එක ඕන ඉස්සෙල්ල පටන් ගන්න ඕන මොකද්ද කියලා. ට්‍රේඩින් උගන්නන එක මම නවත්තන්නේ නැහැ, ට්‍රේඩින් ගැන දානවා. නමුත් මේ සබ්ස්ක්‍රයිබ් ලක්ෂයක් මට ඔයාලා දීලා තියෙන්නේ ඇයි? ඔයාලා මාව විශ්වාස කරලා මගේ channel එක subscribe කරලා තියෙන යම් දෙයක් ඉගෙන ගන්න. ඉතින් මම දන්න දේවල්, මම කරන දේවල් මට වීඩියෝ විදියට කියලා මේකට දාන එක මහ දෙයක් නෙවෙයි. එතකොට මම මේ Dilshan IM Academy කියන YouTube channel එක හැදුවේ YouTube කරලා කීයක්වත් හොයාගන්න අරමුණෙන් නෙවෙයි. සල්ලි හොයනවා නම් මට අද වුණත් Binance course එකක් පටන් අරගන්න පුළුවන්, ලොකු ගාණක් ඕගොල්ලෝගෙන් ගන්න පුළුවන්. නමුත් එහෙම කරලා නැහැ, හැමදේම නොමිලේ උගන්නලා මම ගොඩක් සතුටු වෙනවා. මම හරි නිදහසේ ඉන්නේ, මම කලිනුත් කියලා තියෙනවා. චුටි ගාණක් හොයාගෙන ගමකට වෙලා ඉන්න මිනිසෙක් නිසා ඒක එහෙමයි. ඉතින් ඒක නිසා මගේ channel එකේ කතා කරන්නේ මම পেইඩ් සර්විස් මුකුත් නැහැ, ස්පොන්සර් වීඩියෝ මුකුත් අරගෙන නැහැ. දන්න දේ කියලා දීලා YouTube එකිනුත් ගාණක් ගෙවනවා, ඒක අරගෙන පැත්තකට වෙලා ඉන්නවා. මම 5 සල්ලි හොයනවා, අර ස්ටොක් ඉමේජ් සෙලින් කරනවා. ඉතින් මට පුළුවන්, මම මේ වගේ මට යම් කිසි දැනුමක් තියෙනවනේ. මේ බලන්න
ඔයාට මොන යුටියබද තමන්ගේ ෆයිව එකකවුන්ට් එකේ ඉන්කම් එක පෙන්නුවේ මෙන්න ආපු ඕඩර්ස් එක පැහැදිලිව මෙතන තියෙනවා එතකොට ඒ හොයපු ගාන මම ලක්ෂ 20ක් විතර මේකෙන් හොයලා තියෙනවා ෆයිව එකෙන් මට ඒ රහස කියන්න පුළුවන් YouTube එකේ මම සැලකිය යුතු ඉන්කම් එකක් අරගෙන තියෙනවා මට ඒ රහස කියන්න පුළුවන් ෂටර් ස්ටොක් ඇතුළේ ඉමේජ් සෙලින් වලින් මම ඉන්කම් එකක් අරගෙන තියෙනවා මට ඒ අත්දැකීම් ඕගොල්ලොත් එක බෙදා ගන්න පුළුවන් හැබැයි කෝසස් විදියට මුල ඉඳලකට පැහැදිලිව කියලා දෙන්න මම ඒකට බැඳිලා ඉන්නවා ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ ඉස්සෙල්ලම ඕන මොකද්ද ඒ දේ මම දෙන්නම් ඒ වගේම මගේ channel එක බලන්න ඕනේ නැහැ මේ දේවල් ගැන ඔයාලා තව channels තියෙනවා ඉගෙන ගන්න ඉගෙනගෙන ලයිෆ් එක ගොඩ දා ගන්න මේ දේවල් කරන්න ට්‍රේඩින්ග් ම ජීවිතේ කරගන්න එපා මම ට්‍රේඩින්ග් ජීවිතේ කරගෙන නැහනේ මම අදටත් ආදරේ 5 අදටත් ආදරේ ස්ටොක් ඉමේජ් සෙලින් වලට අදටත් ආදරේ YouTube වලට අන්තර්ජාලයෙන් මුදල් හොයන ක්‍රමාතරේ මගේ ලිස්ට් එකේ පල්ලෙහායින් ඉන්නේ ට්‍රේඩින්ග් Binance කියන දේවල් මම මේක උගන්වන්න තීරණය කරේ මම මේ channel එක මම ඇත්තටම ඔයාලා දන්නවා මගේ Dilshan online කියලා channel එකක් තියෙනවා මම ඒක කලින් share කරලා තියෙනවා Dilshan online ඕනනම් ගිහිල්ලා බලන්න මේ තියෙන channel එක Dilshan online දැන් මේ channel එක තමයි මම මුලින්ම කරේ එතකොට මේ channel එකේ 5 ගැන දේවල් ඇතුළු මම යම් යම් දේවල් ටිකක් මේකේ කතා කරලා තියෙනවා Dilshan online channel එකේ වැඩි subscribers ලා මේකේ නැහැ හැබැයි මම මේ ට්‍රේඩින්ග් channel එක පටන් ගන්න කාලෙදි මට Binance ගැන දැනුමක් තිබ්බා මම මුලින්ම crypto buy කරේ 2014 මම proof phone තරම් පෙන්නලා තියෙනවනේ account share කරගෙන 2014 තමයි buy කරේ එතකොට මම ට්‍රේඩින්ග් එක ඉඳලා මට යම්කිසි දැනුමක් තියෙනවා මම දැක්කා ට්‍රේඩින්ග් වලින් එහෙම මිලියන ගණන් මේ රත්තරන් මාල chains දාගෙන car වලින් කර කවනවා මේ වගේ මහා trade එකක් දාලා එහෙම ජීවිතයක් ගත කරන්න බෑ මේ ඇත්ත කියන්න මට ඕනකම තිබුණා. ඒක නිසා මම නොමිලේ ට්‍රේඩින්ග් උගන්වන්න ගත්තා. මිනිස්සුන්ට ඇත්ත කියලා ඇත්ත තේරුම් කරලා දීලා මේ මාෆියා කාර්යෝ ටික මේකෙන් අයින් කරන අරමුණින් තමයි මේ channel එක ඉස්සරහට අරගෙන ආවේ. අන්නේ ප්‍රතිපත්තිය අදරත් ඉන්න නිසා තමයි කිසිම paid service එකක් නොකර මම මේ දේවල් කරන්නේ. තාමත් ඉන්නේ මිනිස්සුන්ට ඇත්ත කියලා මේ හොරුන්ගෙන් මිනිස්සු බේරගෙන ගේමක් ගහ ගන්නවා කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඒක නිසා මෙන්න channel එක මගේ Dilshan online channel එක මේක 5 ගැන චුටි දේවල් ටිකක් කතා කරලා තියෙනවා. ඉතින් මම මේකත් පැත්තකට දාන්නම්. මේවත් පැත්තකට දාලා අපි අලුතෙන් පටන් ගමු අලුත් දෙයක්. මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලන්නේ මට කියන්න මුලින්ම මම පටන් ගන්න ඕන YouTube ද Fiverr ද Stock Image Selling ද ඕගොල්ලෝ ඉල්ලන එක මම මුලින් ඉඳලාකට මේ channel එකේ අලුත් category එකක් දාලා Dilshan online channel එකේ අලුත් category එකක් දාලා Dilshan online නෙමෙයි Dilshan IM Academy channel එකේ අලුත් category එකක් දාලා මම ඕගොල්ලොන්ට ඒ ඉල්ලන දේ දෙනවා දැනටත් මේකේ තියෙනවා මේ playlist කියන එකට ගියාට පස්සේ internet money method වල මේකේ තියෙනවා අනික් method ගැන මේ යම් යම් දේවල් ගැන මම දාලා තියෙන්නේ එතකොට මම කැමති මේක තව ටිකක් grow කරන්න. අනිත් දේවල් ගැනත් ඕගොල්ලොන්ට මගේ වීඩියෝ එක බලලා iBot කියලා පිළිගන්නවා. දිල්ෂාන් share කරලා පෙන්නන්න. නිකන් කියනෝ නෙවෙයි. මගේ account වලට log වෙලා හරියට මෙන්න මේ වගේ 5 account එක පෙන්නු වගේ මෙන්න income එක. මම කරන්නේ මේවා. මෙන්න මෙහෙමයි YouTube වලින් සාර්ථක වෙන්නේ. රහස මේක. මේ දේවල් ඕගොල්ලොන්ට කියලා දෙන්න මම ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා කියන්න මට ඉස්සෙල්ලම මොනවද ඕන කියලා මම දන්න දේ ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නම් නොමිලේ. එහෙනම් වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම් ඉගෙනගෙන ගේමක් ගහමු හැමෝම ඩොලර් ගේමු ලංකාවට අපිට පුළුවන් එහෙනම් අපි අලුත් දෙයකින් හම්බ වෙමු ට්‍රේඩින් නවත්තන්නේ ට්‍රේඩින් උගන්න එක දිගටම කරනවා කවදාවත් ඒවා පේඩ් කරන්නේ නැහැ දිගටම කරනවා එහෙනම් වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි ඒ වගේම CIK මාව subscribe කරලා මාව මේ තැනට ගත්තට ඔයගොල්ලොන්ට ගොඩක් ස්තුතියි